සැන්දෑවක්. අද අපි පිවිසන්නේ ටිකක් අමාරු මාතෘකාවකට. Alcohol, the fiend in need. F-R-I-E-N-D කියන්නේ friend. F-I-E-N-D කියන්නේ fiend කියන්නේ අපි නොසිතන වෘකයක් වෙනවා. උපකාරයට අපි ගන්න යන මත්පැන්. C2H5OH. ඒක තමයි මගේ මාතෘකාව අද. ඉතින් යමෙක් මත්පැන් ගන්න පිවිසන්නේ යම් කිසි අවශ්‍යතාවයක් මදි කුංචිකමක් දැනුණු නිසා. සමහර විට ධෛර්යය නැතිකම, එඩිතර වීමට, යාළුවන් ඉදිරියේ කැපී පෙනීමට, යාළුවන්ගෙන් වෙන්වෙන්න යාළුවන්ගෙන් වෙන්වෙන්න අකමැති වුණාම, ඒ කියන්නේ යාළුවෝ වගේම මම එඩිතරයි කියලා පෙන්වන්න. සමහරලාට තනිකමට, සමහර වෙලාවට අමාරු සම්බන්ධකමකදී තමුන් ශක්තිය ගන්න, ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඩච් කරේජ් කියලා. අමාරු දෙයකට මුහුණ දෙනකොට ශක්තිය ගන්න. සමහර අය තැවුලක් තුලින් යනකොට, ඇන්සයිටි තුලින් යනකොට. සමහර අය තර්ජනයකට මුහුණ දෙනකොට, ඊළඟට රිදුමකදී, එහෙම නැත්නම් සමහර අය ඉතින් ශාරීරික වේදනාවලදීත් ඇල්කොහොල් ගන්න හිතනවා. දැන් මම පියවර 12ක් පෙන්වන්න යනවා. හිමින් හිමින් ඇල්කොහොල් ගැනීමෙන් පාතාලයට බහින හැටි, ප්‍රපාතයකට ඇතුල් වෙන හැටි. C2H5OH තමයි ඊතයිල් ඇල්කොහොල්, ඊතයිල් මධ්‍යසාරය. CH3OH කියන්නේ මීතයිල් මධ්‍යසාරය, විෂ සහිතයි. සමහරලාට එක කාලයක් වරායසේවකයෝ එක මිශ්‍ර කරපු ඒවා බීලා, ඒ කියන්නේ සර්ජිකල් ස්ප්‍රේස් වල දානවා මීතයිල් ඇල්කොහොල් ටිකක්, ඒක ඇහැ අන්ධ වෙන වැඩක් වෙනවා. සමහරලාට කසිප්පු පෙරනකොට ඒ වැරදි බැක්ටීරියා ඇතුළු වුණා මේ චට්ටි පොට්ටියට, ඊතයිල් ඇල්කොහොල් වලට අමසරව ඊට වඩා විෂ සහිත ඒවා ඇතුළු වෙන්නත් පුළුවන්. ඒක වෙන කතන්දරයක්. ඉතින් මේ අවශ්‍යතාවයේදී මිතුරා කියලා හිතාගෙන, කලන මිතුරා කියලා හිතාගෙන ඇල්කොහොල් පාවිච්චි කරනකොට වෙන දේවල්. එක, ඇල්කොහොල් කියන්නේ C2H5OH අණුව ගබා කියන නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර් එක, ගැමා අමිනෝ බියුටරික් ඇසිඩ්. ඒක අපේ මොළයේ වැඩ කරන්නේ හැමතිස්සෙම අපිට සම්‍යශීලී භාවය හෙවත් එම්පති ලබා දෙන්න. එම්පති කියන්නේ මොකක්ද? අපිව නිදාගන්න යනකොට දැනෙනවා පොඩි බබෙක් වගේ හැඟීමක්, අපේ අමාරුකම් නිකන් මතක නැති වෙලා අම්මා අපිට ලයේ හොවා ප්‍රේම කළා මෙන් හැඟීමක් එන්න පටන් ගන්නවා ඒ ගැබා වැඩ කරනකොට. ඉතින් මම හිතන හැටියට ඒක ගෝඩ්ගේ සැලැස්මක්, අපි මේ නින්දට වැටෙන එක ඉතාම ස්වභාවික ක්‍රියාවලියක්. කිසිම වෛද්‍යවරයෙකුගේ බෙහෙතකින් නින්දට යන්න බෑ, ස්වභාවික නින්දට යන්න බෑ. ඒ ගෝඩ් ඩිසයින් කරලා තිබෙන නින්දට ඇතුල් වෙන්නේ නැහැ අපි බේත් ගත්තොත්. ඒ නිසා නිදා ගැනීම සඳහා බේත් ගැනීම බොහෝසේ ඒකෙන් බලකින් අත්‍යවශ්‍යයි. ඉතින් මම ඩොක්ටර් මෙන්ඩිස්, මගේ අවසාන පෝස්ට් එක හෙඩ ඩිපාර්ට්මන්ට්, නිලමේ පෝස්ට් එක හෙඩ ඩිපාර්ට්මන්ට් ෆාම්කොලොජි ස්ටේට් මෙඩිකල් ෆැකල්ටි එක. දැන් මම ඩිරෙක්ටර් කොළඹ එම්පැතික් ලර්නින් සෙන්ටර්. ඉතින් මේක ටික මම කිව්වේ මේක විද්වත් පසුවීම් ගොඩක් තිබෙන නිසා. ඉතින් ඒ ගැබා වැඩ කරනකොට තමයි අපිට අර නින්දට යනකොට එන්නේ පොඩි බබා සැනසෙනවා වගේ ෆීලිං එකක්. ඒක තුලින් තමයි අපි නින්දට ඇතුල් වෙන්නේ. ඒ ෆීලිං එක එන පිණිස හවස 6 ඉඳලා මෙලටනින්, පිනියල් ග්‍රන්ථියෙන් නිකුත් ශ්‍රාව්‍ය වෙන මෙලටනින් අපේ වැඩ කරනවා. ඉතින් දැන් මම ගොඩක් මෙලටනින් ගැන කරලා තියෙනවා ඩිජිටල් ස්ක්‍රීන් එක ආශ්‍රිතව. ඩිජිටල් ස්ක්‍රීන් එක, පික්සල් ස්ක්‍රීන් එක බලන් ඉන්න තරමට මෙලටනින් වලට බාධා වෙනවා. එතකොට නින්දට බාධා වෙනවා. ඇල්කොහොල් ගත්තම C2H5OH ඊතයිල් මධ්‍යසාරයේ අණුව හරියටම ගිහිල්ලා අර ගබා බ්ලොක් කරනවා. එතකොට මොකද වෙන්නේ? අපිට අර සම්‍යශීලී හොඳින් සලකන ලද ෆීලිං එක එන්නේ නැහැ. එම්පති කියන්නේ ඒකට මේ අපේ ග්ලොසරි එකේ කියලා තියෙන තත්භාවික කියලා කියන්නේ වැඩි වචනේ බර වැඩි නිසා මම ඒකට කියන්නේ සම්‍යශීලී. මටත් හොඳයි, මගේ අනාගතයටත් හොඳයි, මගේ පවුලටත් හොඳයි, ඒ මට කැමති අයටත් හොඳයි. ඒකයි සම්‍යශීලී ගුණය එම්පති කියන්නේ. ඒක අපිට වටහා දෙන්නේ මේ ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ මෙතන තියෙන ට්‍රැක් එකකින් තමයි ඒක පටන් ගන්න. එම්පැතික් එක්සිකියුටිව් ට්‍රැක් එක, සම්‍යශීලී විධායක චින්තන මාලා අපි ජීවිතය කරගෙන යන්න ඕනේ එතනින්. ඉතින් ඒ
ගැබා හිරවුණාම ඇල්කොහල් නිසා මට හොඳට සලකනු ලැබේ. මමත් හොඳින් සැලකී යුතුය කියන්නාව ප්‍රත්‍යාවර්ත සමඳියාවන් බිඳ වැටෙනවා ඇල්කොහල් ගන්න තරමට. එතකොට මේ අපිට දෙවැනි කාරණාව, අපිට යම් දෙයකට ශක්තිය එන්නේ, කොන්ෆිඩන්ස් කොම්පිටන්ස් ගතිය දැනෙන්නේ අපි සම්මියශීලී ලෙස කරන්න යන දේ මට කළ හැකි, ඒකේ සාර්ථක නිමාවක් තිබෙනවා, ඒක අවසානයේ දක්වා කරන්න පුළුවන් කරන්න ඕන. එතකොට රිවෝඩ් මෝටිව් එකක් එනවා. ඒ කියන්නේ මේ මම හොඳින් කරපු දෙයට මට හොඳින් සලකනු ලැබේ කියන ෆීලිං එකක් ජීවිතයට අවශ්‍යයි. දැන් ගැබා හිරුණාම ඒ ෆීලිං එකක් නැති වෙනවා. එතකොට ඇල්කොහල් ගත්ත එක්කෙනාට දැනෙන්නේ මට කවුරුත් හරියට සලකන්නේ නැහැ, මගේ වටිනාකම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ වගේ තමයි අපේ ඔළුව යන්නේ. ඒක හොඳ නැති ෆීලිං එකක්. මොකද අපිට අවශ්‍යයි අපේ යුතු තරමට අපි යන අගැයීමක් තියෙනවා කියලා. දැන් මේ ඔක්කොම අගැයීම් ගෝඩ් අපේ ෆාදර් හැටියටත් අපිට දෙනවා. නමුත් මම මේ කතා කරන්නේ එහෙම පසුබිමක් නැතිකොට අපි අපේ මේ මත්පැන් අපේ කලන මිතුරා කරගන්න ගියාම ඇති වෙන ක්‍රියාදාම. එතකොට මගේ සහතිකය, මයි කොම්පිටන්ස්, මයි කොන්ෆිඩන්ස්, මට හොඳට සලකනු ලැබීම, මට හොඳ අගයක් තිබේ. එතකොට අනිත්‍යයටත් මට අගයක් දිය හැකිය කියලා කියන තත්ත්වය නැති වුණා අපි අනික් අයටත් ගරහනවා. දැන් ඒක දැකලා තියෙනවා. ඇල්කොහොල් ගත්ත අනිත්‍යයටත් ගරහනවා. මොකද ඒගොල්ලන්ගේ ඇතුලෙන් තිබෙන්නා වූ වෙල්ඩන් රිවෝඩ් එක ඒගොල්ලන්ට නැති වෙලා නැතිනේ. ඒ වෙල්ඩන් රිවෝඩ් එක නැති වුණු කෙනා ගැරහීමෙන් තමයි ඉන්නේ නිකන් ඇවිස්සුණු ගතියකින්. තුන්වෙනි එක අපිට දැන් ambitious cycle එකක් ඉන්න පටන් ගන්නවා. දැන් අපිට හිතෙනවා දැන් අපිට මේක කරගන්න ශක්තියක් නැහැ, මුණ දෙන්න ශක්තියක් නැහැ, අසාර්ථක වේග දෙනවා කිව්වම අපි ඒකට විසඳුම ලෙස තවත් ටිකක් ඇල්කොහොල් ගන්නවා. ambitious cycle කියන්නේ මේක ඒතුළ චක්‍රීය කාරණාවක් වෙනවා. එතකොට empathy blunt වෙනවා, අපේ සහතික භාවය නැති වෙනවා. ඒකට විසඳුම හැටියට අපි තවත් ඇල්කොහොල් වලම නිමග්න වෙනවා. හතරවෙනි පියවර empathy ගැබා බ්ලොක් වෙනකොට කිසිද I don't care එකක් එනවා. මගේ ශරීරය ගැන සලකන්නෙත් නැහැ, I don't care එකක් එනවා. You drink alcohol hoping it will take care of මගේ රිදුම, මදි පුංචිකම, ඔක්කොම මට වෙච්ච අසාධාරණය ඒ ඔක්කොම ඇල්කොහොල් වලින් බලා ගන්න පුළුවන් කියලා. එනකොට අපි එතකොට අපේ භාර්යාව ගැන සලකන්නෙත් නැහැ, දරුවෝ ගැන සලකන්නෙත් නැහැ, මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා හිතලා බලන්නෙත් නැහැ. ඒතර ප්ලෑනින් ට්‍රැක් එක අකර්මණ්‍ය වෙලා අපි එහාට හිතන්නේ නැහැ. දවසේ ඇල්කොහොල් පොජ්ජ දවසට සෑහේ කියන විදිහට තමයි ජීවත් වෙන්නේ. ඒක හොඳ නැති ජීවිතයක්. පස්වෙනි එක ඊළඟට අපි දරුවෝ ගැන සලකන්නේ නැහැ, අපි සෞඛ්‍ය ගැන සලකන්නේ නැහැ, නෝ කෙයාර් ගාව. ඒතර අපි ඇඳුම් පැළඳුම් අඳින විදිහත් අපිට ඉස්ත්‍රික කරන්න හිතෙන්නේ නැහැ. එයාලොන්ට පේනවා මෙයා දැන් මොකක් හරි වේගන යනවා කියලා. එතකොට අපේ රෙපියුටේෂන් එක ගැන අපි ඉස්සර හොරෙන් බොනවා. ප්‍රසිද්ධියේ බීලා අහුවෙන්න ලැජ්ජයි. ඒකත් නරක නෑ නේද? මොකද අපි අපේ ආත්මගරුත්වයක් තින්නේ බෑ. ආත්මගරුත්වයක් නැති වෙනවා දැන් වැනි වැනි වැඩට එන්නත් පුළුවන්. මේ ඇල්කොහොල් ගඳ තියෙද්දිම වැඩට යන්නත් පුළුවන්. මේ ඊට ඉස්සෙල්ලා අපි ගඳ හංගනවා, බිව බව හංගනවා යනාදි දේවල් ඒක නැති වෙනවා. ඉතින් හයවෙනි පියවර අපි දැන් අපේ ඉලක්කයට වැඩ කරන්නේ නැතිකොට අපි මිනිත්තු 45 45 ඉලක්කයට වැඩ කරන පතයක් අපේ තිබෙනවා. ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක්. ඒක ක්‍රියා කරවන්නේ ඩෝපැමින් වලින්. දැන් මේ වැඩේ වෙන්නේ නැතිකොට ඩෝපැමින් වැඩි වෙනවා. මොකද ඩෝපැමින් ඉලක්කයක් දක්වා ක්‍රියා කරන්නේ නැතිකොට ඩෝපැමින් වැඩි වෙනවා. වැඩි වුණාම දැන් අපිට මොනවා හරි කරන්න හිතෙනවා. ඩෝපැමින් වල ගතිය එක. එතකොට අපි පිළිවෙලකට දෙයක් කරන්නේ නැතිකොට අපිලිවෙලට දේවල් කරනවා. එතනින් එහාට ඊළඟට අපි මෝඩ දේවල් කරනවා. මෝඩ වීරය වෙන්න හදනවා. වාහනයක් හයියෙන් පදවලා, කඩරි කෑ ගහලා, අසල්වාසිකට පාරම් බාලා, බැහැලා නිකම් හිරම් පාද්දාන් හිතනේ ඩෝපැමින් යුතු විදිහට ක්‍රියාත්මක කරනවා. ඩෝපැමින් ඉලක්කයට වැඩ කරලා සාර්ථක නිමාවකින් අවසන් වෙනවා. ඊළඟට සෙරටනින් කියනවා විචක්ෂණයක් කරලා හොඳයි යනාදී වශයෙන්. ඉතින් එතකොට එක ෆේස් එකක් තියෙන ඇල්කොහොල් වල නිකන් කලබල වෙලා එක එක වැඩ කරන්න හදනවා. මේ සමහරවිට මම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දේවල් ගෙදරට ගේන්න හදනවා. අර මේ තමාගේ නැති වූ වැලියු එක රිකවර් කරන්නත් උත්සාහයක්
වෙලාවකට ගන්න හරි පනගවට දයකයි. So you get busy doing something, hyperactive වෙනවා, එච්චර අවශ්‍ය දෙයක් දෙයකට නැතුව වෙන දෙයකට. මොකද ඉලක්කයකට පිළිවෙලකට ප්ලෑන් එකකට වැඩ කිරීම එන්න එන්න දුබල වෙනවා. දැන් ඩෝපැමීන් මෙහෙම ගානට මිනිත්තු 25 ක්‍රියා කරලා පැයක් තුළ ඉතුරු මිනිත්තු 15 වර සෙරටනින් ක්‍රියා කරලා බලනවා මේක හරි ගස්සන්නේ කෙසේද, මීට වඩා හොඳට කරන්නේ කෙසේද. එතකොට සෙරටනින් වල විචක්ෂණයක් නැති වෙනවා. ඒ වගේම අර try to make it better ඒ ගතියක් නැති. ඔහේ කමක් නැහැ. එතකොට ඇඳුම් කිලිටුනට කමක් නැහැ. කාමරය අස්කරේ නැතුවට කමක් නැහැ. වැඩ කරන ඩෙස්ක එහෙම තිබුණට කමක් නැහැ. වැඩට ගියේ නැතුවට කමක් නැහැ. කමක් නැහැ කමක් නැහැ කියලා එහෙම ගතියක් එන්න පටන් ගන්නවා. අර සෙරටනින් වලට මේ තම යුතු කාර්යය කරන්න බැරුණාම සෙරටනින් අඩු වැඩි වෙලා එක එක වෙලාවට බඩගිනි වෙන්න පටන් ගන්නවා. එතකොට සමහර අය බින්ජ් ඩ්‍රින්කින් වගේම බින්ජ් ඊටින් වලටත් යනවා. හිතු මත එක එක වෙලාවට කිසිම සැලකිල්ලක් නැතුව කන්න හිතනවා. අර එතකොට කෑමත් නිකන් මට නැති සැලකිල්ල මමම කෑම තුලින් සපයා ගන්න හදන දුක්ඛිත තත්වයට පුද්ගලයා පසු වෙනවා. ඉතින් අටවෙනි තත්වය තමයි recklessness වෙනවා. False bravado වෙනවා. ඒ කියන්නේ මේ නිකන් බුරුණ ගතියක් වගේ මේ හයිරම් පාත් දානවා. recklessness කියන්නේ මේ යුත ඕනේ නැති වියදම් කරන ගතියක් වෙනවා. සමහර අය සූදුවට යන්න පුළුවන් නැති වූ වීරත්වය ලබා ගැනීමට. ඊළඟට bottom up regulation වෙනවා. Bottom up regulation is the your stimulants and stimulations are now driving you. අපි ඉන්න ඕනේ top down regulation එකකින්, executive empathic hitamata. But alcohol, what alcohol does is, alcohol වලින් මොකද එන්නේ? අර bottom up කියන්නේ amygdala, hypothalamus, hippocampus හරහා අර හැම එකටම ප්‍රතික්‍රියා කරනවා. අරය මන් දිහා බැලුවා වැරදි, he looked at me wrong. හැම stimulant එකටම අපි එහෙම මෙහෙන් එන හැම දෙයකටම මොන දාන්න හදනවා, අනවශ්‍ය දේවල් වල පැටලෙනවා. That is what bottom up regulation. The last hour is pushing us. පසු පැයකට ඉස්සෙල්ල වෙච්ච දේ අපිව දැන් වේගවත් ඉදිරියට තල්ලු කරනවා. ඒක තමයි bottom up regulation. The point number 9, by this time melatonin is disturbed. ඉතින් melatonin හරියට ක්‍රියාත් කරන්නේ නැහැ. එතකොට insomnia එනවා. ඒ කියන්නේ නිදා ගන්න හරිම අපහසු වෙනවා, නිින්ද කැඩෙනවා. ඒ නිින්ද කැඩීමෙන් ගොඩක් වියවුල් දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ ශරීර සක්විත හානි කර දේවල්. Now there are many other ill effects of alcohol, such as alcohol increases breast cancer. Alcohol වලින් කාන්තාවන්ගේ පියවරු පිළිකා වැඩි වෙනවා. Alcohol increases mouth cancer, esophageal cancer, throat cancer, stomach cancer, even bladder cancer. ඉතින් alcohol වලින් තව ගොඩාක් අවයව වල මේ කැන්සර්ස් මතුවෙන්න පටන් ගන්නවා. උගුරේ, මේ ආන්න ස්රෝතේ, ගලනාලේ, බඩේ යන ආදි වශයෙන් කටෙත් ඒව වෙනම වෛද්‍ය ප්‍රශ්න. දෝසා and any day of alcoholic loss of consciousness. අපි alcohol නිසා සිහිය නැති වුණොත් ඒක dementia වලට තුඩු දෙන වැඩක් වෙනවා. ඒ යම් න්‍යිරෝන සංඛ්‍යාව මැරෙනවා. Any time that we pass out under alcohol, some neurons die. There's an irrecoverable loss when we lost consciousness in alcohol. Alcohol bila අපි සිහි මුද්‍යානවා මේක අපිට හරි මේ මොලේ න්‍යිරෝන ගණන මැරෙනවා. Point number 10, while you are failing, you get a foolish overconfidence. එතකොට අපි ඕන එකක් කරන්න පුළුවන් කියලා නිකන් කටමැස දොනවනවා. ඊළඟට කවුරුත් වරද හදන්න හැවිද්දට හදන්න බැහැ දැන් අපිට. We will not listen to counsel because we have got a foolish overconfidence. ඉතින් අපි හිතනවා අපි හරි කියලා. You imagine you are right. Point number 11, regret kicks in with guilt as amygdala goes on overdrive. ඊළඟට එනවා මම පැරදුනා, මට මේක එළියට එන්න බෑ. දොස් කියන සදොස් මනසක් යන amygdala එක ඇක්ටිව් වෙනවා. amygdala එක අර තිත්ත මතක, තිත්ත తත්‍රය මතක් කර දෙනවා. ඒකත් තව බොන්න හේතුවක් වෙනවා. So when amygdala is active, it drives you to bitterness. It gives a bitter taste not only in your mouth, in your memories. එතකොට ඔබ ගැන සෞතු මේවල් තමයි පරාජයම තමයි amygdala එක මතක් කරන්නේ. amygdala එක හැටිම ඒක සෙට් වුණාම ඒ සෙට් වෙච්ච විදිහට වැඩ කරනවා. අර පරාජයේ මොහොත ආවර්ජනය කරනවා.
මිනිස්සුමා පරාජය කරා ඒව ගොඩක් මැවිල පේන්න පටන් ගන්නවා. Then you get expectation of failure. This is what the amygdala does. It does projection through the temporal lobe. ඊළඟට temporal lobe කියලා කොටසක් තියෙනවා. ඒක ඉදිරියටත් කතා කරලා කියන හැමදාම මොහොම තමයි අන්ත බේබද්ද එක්කෙනා කොහේ හරි මැරිලා වැටේ වසලැජ්ජාවක් a dirty shame man, it projects failure. So when the amygdala and hypothalamus work together and the temporal lobe gets connected with it, it projects failure. That's what happens with so this is a very then finally depression sets in. Point number 12, depression sets in, that is endorphins begin to act. Endorphins give a just before depression you get a foolish reprieve when endorphins begin to act. That is a certain what shall I say, you lose reward motive. ඉතින් මේ endorphins වැඩ කරන්න පටන් ගත්තම අර reward motive එක නැති වෙනවා. You are not driven by reward, you are just driven by the same old. එතකොට අපි අර reward motive එක නැති වුණාම ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැති වෙනවා. එන්න depression වලට යනවා. ළමෙක් ගැන අනාගතේ හිතෙන්නේ නැහැ, අපේ අනාගතේ හිතෙන්නේ නැහැ, පටන් ගත්ත එකක් ඉවර කරන්න ඕන කියලා හිතෙන්නේ නැති ලොකු හොඳ නැති තත්යකට එනවා. දැන් මේ පියවර 12 alcoholism වල down the 12 steps downwards. එතකොට කොහොමද අපි මෙයාම recover කරන්නේ, කොහොමද ඔබ recover වෙන්නේ? දැන් ඔබට මේ ගැන තව උපදෙස් අවශ්‍ය නම් අපේ WhatsApp එකට එවන්න ඕන 077 49 59 214. ඒකට WhatsApp එකට මේ පණිවිඩය දාලා අහන්න ඕන මේ ගැන life coaching එහෙම අවශ්‍ය නම්. වෙන ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි පියවර තමයි ඔබ හිතා ගන්න ඕන we have to provoke empathy. මගේ ජීවිතේ වටින්නේ මොනවද? මගේ ජීවිතේ වටින්නේ මොනවද? දැන් මේ වෙලාවේ God එහෙම ගැන දැනුමක් දාගන්න පුළුවන් නම් ඒ God කියන එක්කෙනානේ අපිට ඔක්කොම දිව්‍යපත් කර දීලා අපිව මෙහෙ යුවේ. එතකොට එයා වැඩ කරන්නේ අපිත් එක්ක අපේ වටිනාකම අනුව නෙමෙයි, එයාගේ වටිනාකම අනුව. This is important. God works on the basis of his value in us, not about our value and what we can do. බොහෝ මිනිස්සු get drivenness එක අපේ සාර්ථකත්වයේ සාරත්වය වැදගත්කම වටිනාකම value එක. All men act on their value, worth, significance and importance and influence. හැබැයි අර God බලනවා නම් God තමව valuable. මොකද මම මේ කරන්න හදන්නේ මගේ වටිනාකම පිළිබඳ recovery එකක් අවශ්‍යයි. We need to recover our value because alcohol beats you down. ඉත ඇල්කොහොල් ඔබව පරාජය කරනවා. කිසිම වැඩක් නැති මිනිස්සෙක් විදිහට ගොඩක් ඇහෙනවනේ, බාහිරවගෙන් ඇහෙනවා, ළමයින්ගෙන් ඇහෙනවා, ගීගේ හැම තැනින්ම ඇහෙන වැඩක් නැති මිනිස්සෙක්. Can you hear a lot of put down? අවමානය, අපහාසය ගොඩක් ඇහෙනවා. So there has to be a strong thread for a man sinking in alcohol. I began this message by me talk by saying alcohol friend in need, no fiend in need. alcohol කියන්නේ fiend කියන්නේ සතුරෙක්, කලන මිතුරෙක් නෙමෙයි, පරම සතුරෙක්. හැබැයි පටන් ගන්න මිතුර වගේනේ. So it's a fiend in need. That's the title of my talk. මගේ talk එක කලන මිතුරෙක් නෙමෙයි, පරම සතුරෙක්. මේ alcohol. ඉතින් මේ somehow අපි ඒ පුද්ගලයාට වටිනාකම දැනෙන දෙයකට යන්න ඕන. පොඩි කාලේ තිබුණු දෙයක් තාත්තයාට ආදරය කරපු හැටි, බාහිරයාට ආදරය කරපු හැටි, ඉස්කෝලේ තෑග්ගක් දිනාගත් හැටි. So we take him to a point of worth and value to anchor him there. Of course, at that point, an excellent thing is that God cares for you. You are still valuable to God. ඉතින් අර God කියන එක අපේ value එක සලකන්නේ අපි කරපු ප්‍රමාණය අනුව නෙමෙයි, එයා අප තුල invest කරපු ප්‍රමාණය අනුව. So somehow, you have to recover value and empathy. කොහොම හරි වටිනාකම යම් දෙයක තුලින් එයාගේ වටිනාකම ගැන එයාට වැටහීමක් ලබා දෙන්න ඕන. තරුණ කාලේ සිද්ධියක්, ළමා කාලේ සිද්ධියක්, තාත්තගේ වටිනාකම. හොඳම ලේසිම දේ තමයි God අපිට දෙන වටිනාකම. Point number 2, step number 2. Now 12 steps down, 6 steps up. Devani value එක, worth point එක. Devani worth point එක තමයි, Devani worth point එක තමයි නින්ද කොහොම හරි recover කරන්න ඕන. කොහොම හරි දැන් අර මං කියන්නේ ප්‍රශ්නේ පටන් ගත්තේ ගබා අඩු වීමෙන්. The problem started, gamma aminobutyric acid going down. Somehow we have to recover their sleep.
So there has to be someone who, you know, massage the head or put rub lemon or whatever, somehow recover sleep. Now, of course, when a person is, then කවුරුහරි ඉගෙන නිින්ද සුව නිින්ද යාට ලැබෙන්න ක්‍රමයක් ලෑස්ති කරගන්න ඕන කොහොම හරි වෛද්‍යවරු මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකම දේ ඇකියුට් ෆේස් එකේ ඩයසිපැම් වගේ ඩ්‍රග්ස් දෙනවා. ඩයසිපැම් මේ ඔයගොල්ලෝ තනියම ගන්න බෑ. ඒක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක්. තනියම මුකුත් අදහලා බලන්න බෑ. ඩොක්ටර් කෙනෙක් තමයි මේ ඩයසිපැම් දෙන්නේ. අර ඩයසිපැම් ගබා ටිකක් වැඩි කරනවා. හැබැයි ඒක දීර්ඝකාලීන විසඳුමක් නෙමෙයි. ඒ නිසා රෑට නිින්ද රිකවර් කරගන්න ඕන. නින්ද රිකව කිරීම ගැන මගේ ක්ලිප් එකක් තියෙනවා. ඒක බලන්න මගේ ටයිම් ලයින් එකට ගිහිල්ලා හරි ඩොක්ටර් මෙන්ඩිස් ප්ලස් ස්ලීප් කියලා දැම්මත් මගේ ටෝක් එකේ එයි. ඒක වැඩි නින්ද රිකව කරන්න ඕන. තුන්වෙනි එක යම් එයා වරක් වැඩ වර්ක් ඉස් තෙරපි somehow restore his work pattern. ඉතින් එයා අප රැකියාව නැති වෙලා නම් කවුරු හරි එයාට මොනව හරි කරන්න රැකියාවක් දෙන්න ඕන පඩියක් ගෙවෙ නැතත්. නැත්තං අර රැකියාව තැන්ට කතා කරලා වර්ක් ඉස් තෙරපි වැඩ කිරීමේ පැය ගණන එයාගේ පෑම් පැය රිකවර් කරන්න. මොකද දැන් මෙයාට පැය ගණන නැති වෙලා නේ තියෙන්නේ. ඔක්කොම එක ගොඩේ ඇනිලා තියෙන්නේ. All things have got messed up, so recover the අවබයබ work schedule has to be recovered. එක හතරවෙනි එක grips and ropes thrill sports guts GRTS, that's my innovation. ඒ කියන්නේ මේ challenge course වල තිබෙන කඹ සහ ropes වලින් grips and rope thrill sports guts ඒ කඹ සහ මේ උන්චිල වගේ මේ challenge courses වල මිනිත්තු 90ක් විතර යාව වැඩ කරවන්න ඕන. ඒ කියන්නේ මේ ඒ අපේ අත ඝර්ෂණයට ලක් වී යා එක එක්සර්සයිස් එකක් වගේ ඉතින් ටීම් එකක් එක්ක තමයි මේක කරන්නේ. අනිත් ඒ වගේ ප්‍රශ්න තියෙන අනිත් අයත් ප්‍රශ්න නැති අනිත් අයත් එක්ක it's a team work, grips and ropes and my timeline and tubes YouTube videos have that guts is grip and rope the thrill sports ek guts GRTS ek ape center ek indoor center ekuth thiyena outdoor training ek campus ekak thiyena eko langa team ekak ekka e thulin arinna mokada ara e matake issarahata giniyanna ona get the default mode network working and the effort and the desired reward and the end. So we are getting ek api patan arambaya tarnaya avasane lakya dakwa weda kirimata meyawa yodonuma. Itin godak meke yedunu kenek nan dinapathama meka karanna awashya wenawa. Itin paswenne ek ara eyata nathi unu dewal aapahu laba denna awashyai. Ara kalin kiwa me spiritual input ekak jeevithayata athyawashyai. E wage me wage mithuru kalak ekka එකව වීම අවශ්‍යයි. අවම වශයෙන් සතියකට සැරයක්. සතියකට ඊට වඩාත් හොඳයි. එකව වීම අවශ්‍යයි ඔහුගේ ජීවිතයේ වටිනාකම ඔහුට දැනෙන පිණිස. හයවෙනි ස්ටෙප් එක ඉතින් ආත්මික ස්ටෙප් එකක්. දෙවි පියාණන්ගේ God gave උපකාරය මොකද්ද මේ සඳහා? දැන් මම මේ විස්තරය කරේ drugs නැතුව. ඒ උච්ච අවස්ථාවල වෛද්‍යවරු drugs දෙන වෙලාවල් එනවා. හැබැයි ඒක දීර්ඝකාලීන විසඳුමක් නෙමෙයි. කොහොමත් මේ වගේ ටෝක් එකක මට drugs ගැන කතා කරන්න බෑ. ඒක ඒවා prescription drugs නිසා, ඒවා වෛද්‍ය උපදේශ. මේක කොහොමද අපි අර වැටුණු පියවර 12 ආපහු නැගිටින පියවර 6ක් ලෙස කරගන්න කියලා තමයි. ඉතින් මම මගේ අදහස තිබුණේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න, බලාපොරොත්තුවක් දෙන්න. මේක බෙදා ගන්න ඇල්කොහොල් මොනාය සමග please share this with people who are into alcohol. I will do an English version of this perhaps tomorrow. Yes. Thank you for listening. මේ ගැන තව ඕන නම් අර WhatsApp number එකට එවන්න පණිවිඩයක් උත්තරයක් දෙන්න 07749592014 ඉතින් මේක බලාපොරොත්තු වෙන ඉඩක් ලෙස දුන්නේ. මේ ක්ලිප් එක බෙදා ගන්න ඇත්තෙන්ම මත් පැනට පුරුදු වේගන යන අය සහ පුරුදු වෙලා ඉන්න අයට මේ ඒගොල්ලෝ තේරුම් ගත්තම ඩවුන්ග්‍රේඩ් පියවරවල් 12 අප්ග්‍රේඩ් පියවරවල් 4 6කින් උගොඩ එන්න පුළුවන් කියන ස්ථානයට ඒගොල්ලෝම ගෙන්න ගන්න පුළුවන්. Thank you for listening.